විවිධ ප්‍රදේශවල ඇති අරාබි අක්ෂර සඳහන් නාමපුවරු වහාම ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛනයක් මේ වන විට නිකුත් කර ඇතැයි රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. ඒ අනුව වහාම අදාළ නාමපුවරු ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. පොදු ප්‍රතිපත්තියක් හැටියට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනට අමතරව වෙන භාෂාවක් දාගන්නට ඉඩ දෙන්න බෑ යනුවෙන්ද ඔහු සඳහන් කළා. ඒ සම්බන්ධව දැනටම චක්‍රලේඛන අදාළ ආයතනවලට ගිහිල්ලා තියෙනවා. ඉවත් වෙන්න ඕන. විවිධ විශේෂ සුවිශේෂ හේතු නිසා රජයේ රාජ්‍ය භාෂා නැත්නම් සම්දාන භාෂා, රාජ්‍ය භාෂා කියන්නේ සිංහල දා තමයි. සම්දාන භාෂා ඉංග්‍රීසි භාෂා. මෙතුනට අමතර භාෂාවකට නාම පුර ඉඩකඩ ලැබෙන්න ඕන නම් මේ සම්බන්ධ විශේෂ අවස්ථර ලබා ගන්න ඕන. සමාජයෙන්වල සමාජ අවස්ථාවල විශේෂ කාරණා තියෙන්න පුළුවන්. නමුත් පොදු ප්‍රතිපත්තිය කැටියට මේ බස් තුනට වෙන භාෂාවක් දාගන්නට අපේ ඉඩ දෙන්න බෑ. වෙනත් භාෂාවකින් නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශ කිහිපයක ඇතැම් නාම පුවරු අරාබි අක්ෂර සහිතව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මොහමඩ් හසීම්ගෙන්ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ පසුගිය කාලවල අරාබි රටවල්වල ආධාර ලබාගෙන ඉදිකරන ලද ගොඩනැගිලිවල ඔවුන්ට ස්තුති කරමින් අරාබි අකුරෙන් නාමපුවරු යොදා තිබුණා. ඇතැම් ස්ථානවල එසේ නොමැතිව අරාබි භාෂාවෙන් නාමපුවරු යොදා තිබෙනවා. රජය මේ ඔක්කොම ඉවත් කරන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී මේ ඔක්කොම ඉවත් වෙයි යනුවෙනි. ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙරට සියලු නාමපුවරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පමණක් ප්‍රදර්ශනය කළ යුතු බවයි. අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.